කොස් මෙ මේ පාසලේ තමයි අපිට ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මේක විජලනය කරලා තියෙන්නේ හදලා පෙන්නලා අපි මේකේ රහත් ඕගලන්ට කියන්න. ඉතින් ඉස්සෙල්ලම මේ එක අපි කපා ගන්න ඕනේ. මේක විජලනය කරලා තියෙන්නේ මේ මාස 8ක් ඕගොල්ලෝ ගාව තියාගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ පාසලේ මේක ඇත්තටම ලොකු ප්‍රමාණයක් වෙනවා සාමාන්‍යයෙන්. ඒ වගේම මේ මේගොල්ලන්ගේ මේ කොස් ඇටත් දීලා තියෙනවා. මේ තියෙන කොස් ඇට එක වෙනම එනවා පාසලේක. මම හිතන්නේ අපි නම් ගොඩක් කාලෙක පස්සේ තමයි මේ කොස් වල රස විඳින්න. ඉතින් ෆින්ලන්ඩ් වගේ රටක ඉන්නකොට, මේ වගේ යුරෝප් රටක ඉන්නකොට අපි දන්නවා කොස් කියන දේ මෙහෙ හොයාගන්න බෑ. ඉතින් මේක තමයි එකම ක්‍රමය කොස් ව්‍යංජනයක රස බලන්න කියන. මොකද ඔයගොල්ලන්ට කොස් ගිරියක් පිටින් මෙහෙට ලංකාවෙන් නම් ගේන්න බැහැනේ. හරි, ඉතින් මුලින්ම මේ වගේ වතුරෙන් හොද ගන්න ඕනේ. මුලින්ම ඇල් වතුරෙන් හොද ගන්න ඕනේ. ඉස්සෙල්ලම හොදලා විනාඩි 10ක් මෙහෙම තියෙන්න අරින්න ඕනේ. ඕනම ඒ විජලනය කරපු ඕනම එකක් හදද්දී මුලින්ම කරන්න ඕන එකක් තමයි ඒක පැකට් එකේ කියලා තියෙනවා. ඊට පස්සේ විනාඩි 10න් පස්සේ විනාඩි 25ක් උණු වතුරේ මේක මෙහෙම අපි දැන් මේ රතු උණු වතුරේ මේක වහලා තියන්න ඕනේ. තම්මන කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙමම දාලා වහලා තියන්න ඕනේ. මොකද ඒ ක්‍රමවේදින් තමයි විජලනය කරපු කෑම විජලනය කරපු දේවල් මේ මුලින්ම අපි පටන් ගන්න ඕනේ මේ විදිහට. ඕගොල්ලෝ දන්න ක්‍රමේ එතන ඉඳන් කරන්න පුළුවන්. ඉතින් හැම විජලනය කරපු එකක්ම ওই විදිහට තමයි ඕගලන්ට මේ මුලින්ම පටන් ගන්නකොට පටන් ගන්න දෙන්නේ. ඉතින් අපි ගෙනාවා මේ අපි ඉස්සරහට එකින් එක පෙන්වන්න. මේ තියෙන්නේ කොහිල විජලනය කරපු. ඒ වගේම දැන් අපි විනාඩි 10 යනකම් ඔයගොල්ලන්ට මේක පෙන්වන්න. මේ තියෙන්නේ විජලනය කරපු මැංගෝ, හරි, අඹ. ඊළඟට මේ තියෙන්නේ විජලනය කරපු පොලොස්, හරි. ඊට පස්සේ අපිට තියෙනවා විජලනය කරපු අලු කෙසෙල්. ඉතින් අපි අද තෝරගත්තේ මුලින්ම මේක පටන් ගන්න කියලා වෙලා කොස් වලින්. එළවිල අපි මේ වගේ නටන උණුතුරට එක දානවා. දාලා මේක අපි විනාඩි 20ක් විතර 25ක් විතර වහලා තියන්න ඕන. හරි, අපි ඒ අතරේ මේකට අවශ්‍ය කරන අනිත් දේවල් ටික හදාගමු. විනාඩි 25 තැම්බෙන්න දානකොට මේ වගේ පොඩ්ඩක් ලුණු ටිකක් දාගන්න ඕගොල්ලෝ මේකට. අපි බලමු කොහොමද කියලා. දැන් තාම තැම්බෙන ගමන් තියෙන්නේ මේක. විනාඩි 15ක් විතර වගේ තමයි ගියේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මේ වෙනකොට මට නම් ඇත්තටම මේ කොස්වල සුවඳ එනවා. මේ මම හිතන්නේ වීඩියෝ එකකින් අපිට සුවඳ කියන්න බැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති 3-4 ගුණයක් විතර වගේ ලොකු වෙලා තියෙනවා. අපි දාපු අර ග්‍රෑම් 100 පැකට් එක වුණාට ගොඩක් වෙලාට මේ මම හිතන්නේ දැන් සාමාන්‍ය ෆැමිලි එකකට දෙපාරකට විතර වගේ නැත්නම් දෙවේලකට විතර වගේ මේක රස බලන්න පුළුවන්. අහලා තියෙන විදිහට මට කියපු විදිහට ඔඩර් කරන්න කලින් ලංකාවේදී මේක කරලා තියෙනවා කියලා කිව්වා මේ බිස්නස් එක. එතකොට ඒගොල්ලෝ ලංකාවේ අවශ්‍ය කරන අනුමැතියන් අරගෙන තමයි ඒ බිස්නස් එක කලින් කරපු එකක් කියලා කිව්වා. ඉතින් මෙහාට ඩිලිවර් කරන ප්ලෑන් එක තමයි ඒගොල්ලෝ කරන්න කියලා කිව්වා. 55ක් 3755කට මේක ඕගොල්ලන්ට ලැබෙනවා. ඉතින් පෝරි වල වගේ මේ කිට්ටු ඉන්නනම් ඩිලිවරි ෆ්‍රී. හැබැයි ඉතින් චුට්ටක් එහාට යනකොට ෆින්ලන් ඕනම තැනකට යුරෝ 5කට ඩිලිවර් කරනවා. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන හොඳම දේ තමයි එක පැකට් යන්නේ නෙමෙයි පැකට් 5ක් 6ක් විතර වගේ අර අපි කරා වගේ වර්ග කිහිපයකින් ඕඩර් එකක් දාන්නේ. ඒකට මේ වගේ ලස්සන බොක්ස් එකක ඒගොල්ලෝ ඕගොල්ලන්ට එවනවා. ඉතින් මට නම් ඇත්තටම සුවඳ එනවා මේ වෙනකොට. මොකද 3-5 කිසිදයක් දැම්මේ නෑ, ලුණු විතරයි දැම්මේ අපිට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් කොස් වල සුවඳ දැනටමත් මට නම් එනවා. දැම්මිලා තියෙනවා. තව විනාඩි 5ක් විතර වගේ මේක තියන්න ඕනේ කියලා තියෙනවා. එමුනාට අපි බලමු. හරි, දැන් හොඳට දැම්මිලා තියෙන්නේ මේක. දැන් ඕගොල්ලෝ දන්න විදිහට කොස් ව්‍යංජනේ හදා ගන්න පුළුවන්. ඉතින් ඉස්සලම ලුණු ඊට පස්සේ මිරිස් වගේ කරමනා දාලා තුන පහ දාන්න දෙන්නේ. ඉතින් ඇත්තටම 4 ගුණයක් විතර වගේ ලොකු වෙලා තියෙනවා ඩිහයිඩ්‍රේට් පැකට් එකේ තිබුණු ප්‍රමාණයත් එක්ක බලද්දි. ගොඩක් වෙලාවට සාමාන්‍ය ඇවරේජ් ෆැමිලි එකකට
දෙවියන්ට මෙතන තුන්වැලේ ගුණත් තනතුරක් ප්‍රමාණය ලොකු කොට ප්‍රමාණයක් තියෙන වගේම සුවඳක් තියෙනවා මේ වෙනකොට මම දැන් මිතුන පහ දාන්න කලින් පවා මට කොස්සුන්න දැනුණා ඒකම මිතුන පහ දාන ගමන් ඉන්නේ අපි බලන්නම් කොහොමද මේකේ රහ කියලා ඇත්තට මම බැලුවා එකක් කාලා නිකන් තැඹිලා තියෙන අවස්ථාවේදී මේ රහම ඒ කියන්නේ ගමේදී අපි කාපු කොස් රහම තියෙනවා කිසිම අඩුවක් නැහැ ඒත් අපිට වෙන විදිහක් නැහැ යුරෝප රටක ඉන්නවා නම් කොස් වගේ දෙයක් රස බලන්න වෙන විකල්පයක් නැහැ ඩිහයිඩ්‍රේට් විදිහට කියනවා ඉන්නේ ඉතින් කිරි කොල් කිරි වෙනුවට මෙහෙ තියෙන්නේ අර තින් කරපු ඒවනි ඉතින් අපි එකක් දැම්මා මේක ඕගොල්ලන්ට ඕන නම් වතුර ටික අයින් කරලා කරන්න පුළුවන් ඉතින් අපි එහෙම කරේ නැහැ මොකද අපි ඉස්සලා මුලින්ම හොදපු හින්දා විනාඩි 10ක් විතර සම්බුදු වතුර ටික අයින් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තටම අතු වෙන්නේ නැහැ බලන්න මේ පෙනුමෙන් නම් ඇත්තට මට නම් සුවඳ දැනෙනවා අනිවාර්යයෙන්ම පෙනුම නම් ඒ විදිහටම තියෙනවා කිසි වෙනසක් නැතුව අපිට රසත් බලලා කියන්න කොහොමද කියලා ඔගලන්න පේන ඇති මුලින් පෙනුම් පැකට් ප්‍රමාණය සහ ඒ පෙනුම් පැකට් එකම දැන් තියෙන ප්‍රමාණය කොහොමද කියලා ඉතින් මේ විදිහටම අපේ channel එකේ ඉතුරු අඹ පොලොස් ඒ වගේම කොහිල අලු කෙසෙල් ඔය හැම දෙයක්ම අපි ඔගොල්ලෝන් වෙනුවෙන් හදලා review එකක් ගේන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට මේ විදිහටම මොකද අපි බැලුවා දැන් අපිට මේ සුපර් මාකට් වල හොයාගන්න පුළුවන් දේවල් ටික අපි අත්තම channel එකේ short video දෙක දාලා දෙනවා ඉතින් ඊට වඩා දෙයක් අපිට කරන්න බෑ ඒ නිසා තමයි අපි තීරණය කරේ මේ කොස්සට පැකට් එකක් වෙනම තිබුණා ඉතින් මේ තියෙන්නේ ඒ වගේ තිබුණ ගැට් කොස්සට තැම්බිලා අපි හදපු ටික බෙදුවා මේ වෙන්දින බෙදෙන DC එකට ඉතින් බලන්න තව ඉතුරුලා තියෙනවා ග්‍රෑම් 100ක පැකට් එකකින් මේ වගේ ලොකු ප්‍රමාණයක් ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන් යුරෝ 355ක් තමයි වියදම යන්නේ ඇත්තටම ඩිලිවරි චාර්ජ් එක යුරෝ 5ක් විතර යනවා ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ අර වගේ කීපයක් ඩිලිවර් කරගන්න එතකොට ඩිලිවරි චාර්ජ් එක ගැන එච්චර ඕරි වෙන දෙයක් නැහැ ඉතින් අපේ ෆැමිලි කෙනා 5 දිනක් ඉන්නවා දැන් කට්ටියලා ඇස්සලා ඉන්නේ හරි අමාරුවෙන් මේක මෙහෙම තියාගෙන ඉන්නේ මේක රස බලන්න ඔද සුවඳ එනවා බඩ පිරලා තියෙන සුවඳි Shadow Blends කියලා ගිහලා Google කරොත් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් ඒකෙන් ඕඩර් කරන්න පුළුවන් ඒකේ විස්තර ඔක්කොම තියෙනවා කොස් වෙන්ජිනේ රස බලලා අපි රිවිව් එකක් දෙන්න කාලෙක පස්සේ කොස්සල රහ බලන ගමන් ඉන්නේ අපි අතරම මේ අපේ කෝඩස් එකක් තිබුණේ මේකේ කොස්දස් ගොඩාක් තිබුණා හැමදාම ගොඩක් අයට අපි දරන්නේ මේ කොස් කඩාගෙන එල්ලා වෙලම හදාගෙන කනවා ඉතින් මේකත් ඩිහයිඩ්‍රේට් වුණාට ඒ රාහම තියෙන විදිහට ඉතින් අනිවාර්යෙන් රෙකමන්ඩ් කරනවා ෂනෝබ්ලින් ළඟින් ඔයගොල්ලෝ ඕඩර් කරන්න හරි එහෙනම් මේ වගේම අපි අනිත් ටිකක් හදලා ටුව එකක් ගන්න නම් channel එක subscribe කරලා තියාගන්න බොහොම ස්තුතියි කතලා හිටියට